අද අගෝස්තු මස 15 වෙනිදා බදාදා වික්ෂෝප දේවමාතාවන්ගේ මංගල උත්සවය සමරනු ලබනවා. දැන් කාට හරි හිතෙන්නට පුළුවන් ඇයි වික්ෂෝප දේවමාතාවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇය හැමතිස්සෙම දුකෙන්ද හිටියේ. දුක්මුසු මුහුණෙන් ජීවිතය ගැන යම් අසුභවාදී හැඟීමකින් එහෙමත් නැත්නම් දුක්මුසු හැඟීමකින් බලපු කෙනෙක්ද? ඇයි වික්ෂෝප දේවමාතාවන් කියන්නේ? නැහැ. ඇය දුකෙන් ජීවිතය දිහා බලපු හෝ දුකෙන් මිරිකිලා වේදනාවෙන් කල්ගත කරපු හෝ කාන්තාවක් නොවෙයි. වික්ෂෝප දේවමාතාවන්ගේ මංගල්‍යය කියන වචනය තුළම ගැබ් වෙලා තියෙන්නේ වික්ෂෝප බව නොවෙයි, සංවේදී බවයි. ඇය අන් අයගේ දුක වේදනාවට සංවේදී වන, දැනටත් අප වෙනුවෙන් නිරන්තරයෙන්ම මැදිහත් වෙමින් අපට සංවේදී වන මාතාවක්. ඉතින් ඒ නිසා මේ මංගල්‍ය දවසේ අපි දුකෙන් කල්ගත කරන්නට නොවෙයි, දෙවම්ම වගේ සංවේදී වන පුද්ගලයෙක් වන්නට අදිටන් කරගනිමු. ජේසු පිහිටයි.